එකට එකතු වුණාට පස්සේ කාන්තාවන් කියන දෙයක් තමයි ડોක්ටර් මගේ පල්ලෙහා ප්‍රදේශය කසන්න ගත්තා. මට සුදු වගේ යන්න පටන් ගත්තා. සමහර ලාවට මේ මාළු ගඳක් එනවා වගේ අපි කියන ෆිෂි ස්මෙල් කියලා. ඒ වගේ ලොකු ගඳක් එන්න ගත්තා. සමහර ලාවට මේ මී කිරි වගේ සමහර ලාවට මේ චීස් වගේ ස්රාවයක් මගේ පල්ලෙහා යෝනි මාර්ගයෙන් නිකුත් වෙන්න ගත්තා. සමහරට මට කසලා තුවාල වෙලා මට ලේ යන්න ගත්තා. ડોක්ටර් මට මොකක්ද වෙලා තියෙන්නේ? මට ලිංගාසිස් රෝගයක් පැලදිලා තියෙනවා. මම කොහරි ක්ලිනික් එකට යන්න මම මොකද කරන්නේ කියලා වියවුලට පත් වෙලා සමහර ගෑනුවය අපිට කතා කරලා තියෙනවා නිතරම. ඉතින් මේ සම්බන්ධව විශේෂයෙන් අධ්‍යයනය මම දෙනවත් ක්‍රීම කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ තමාගේ යෝනි මාර්ගයේ කියන පිටත තියෙන පියලි කියලා මේවල විස බීජ ඇතිවීම නිසා මේවා ආසාදරණ ලක්වීමක් සිද්ධ වෙනවා. සමහර වෙලාවට මේ ගෑනුවගේ තියෙන සාමාන්‍ය බැක්ටීරියල් ෆ්ලෝ එක අපි කියනවා normal natural healthy bacterial flow එක කියලා. මේ බැක්ටීරියා විනාශ වීම තුළ විවිධ yeast infection ඇතිවීම තුළ මේදී විශේෂයෙන් ඉදුමු තත්ත්වයක්, ඒ වගේම කසන තත්ත්වයක්, ඒ වගේම විවිධ ස්‍රාවයන් නිකුත් වෙන තත්ත්වයක්, ඒ වගේම මේ ආශ්‍රිතව ඇතිවන්නා වූ මේ කන්ඩිෂන් එක තමයි අපි හඳුන්වන්නේ කරන්නේ. මේක ඇත්තටම ගොඩාක් සයිකොලොජිකලි ඩිස්ටර්බ් වෙන. ඒ කියන්නේ ගොඩාක් අපිට මානසික ප්‍රශ්නයක් වෙන දෙයක්. මොකද ගොඩාක් වෙලාවට මේ වගේ දෙයක් හැදුනම කාන්තාවන් බය වෙනවා. මොකද හේතුව සමහරවිට පිරිමි කෙනෙක් එක්ක එකට හිටියට පස්සේ තමාගේ පාර්ට්නර්ත් එක්ක හිටියට පස්සේ සමහරවිට පිරිමි කෙනාට මේකේ රෝග ලක්ෂණ නැහැ. නමුත් සමහරවිට මේ ගෑනුවෙක් කෙනාගේ රෝග ලක්ෂණ කේට තමයි ඇති වෙන්නේ. ඒකට තමාගේ රිලේෂන්ෂිප් එකේ ප්‍රශ්නයක්, ඒ තමා පාර්ට්නර් මේ ගැන සැක කරයිද කියන එක සම්බන්ධව මේ ගෑනුවා ගොඩාක් කල්පනා කරනවා මේ දේ සම්බන්ධ. ඉතින් බය වෙන්න එපා. මේ කන්ඩිෂන් එක ගොඩාක් වෙලාවට හැදුනට පස්සේ තමාට මේ රෝගය තිබිලා ඉවරලා සමහර අවස්ථාවේ තමන්ගේ පාර්ට්නර්ට සම්ප්‍රේෂණීමේ අවධානමක් මේකෙන් තියෙන්න පුළුවන්. ඉතින් අමතක කරන්න එපා. මේකට කැන්ඩිඩා ඇල්බිගස් තමයි මේන්ම රීසන් එක. තවත් හේතු කාරණා ගොඩාක් තියෙනවා. අපි වීඩියෝ එකේ බලමු මොනවාන් තව හේතු කාරණා කියලා. ඔබගේ යෝනි මාර්ගයේ සාමාන්‍යයෙන් pH අගය 3.8 සිට 4.5 දක්වා වෙනවා. මේ යෝනි මාර්ගයේ තියෙන මේ pH අගය, මේ ආම්ලිකතාවය විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේ ආශ්‍රිත තියනෝ බැක්ටීරියා වර්ග මාර්ගෙන් තමාගේ ඒ ප්‍රදේශවල ආසාදනය වැළැක්වීම සඳහා තමයි මේ pH අගය පවත්වාගෙන යන්නේ. විශේෂයෙන් ඔබ ඇන්ටිබයොටික්ස් පාවිච්චි කරොත්, මොනවාසනීපයකට ඔබ ප්‍රතිජීවී ඖෂධක භාවිතා කරොත් මේ ප්‍රතිජීවී ඖෂධ නිසා ගොඩාක් වෙලාවට ඔබලගේ යෝනි මාර්ගය වලට තියෙන බැක්ටීරියල් ෆ්ලෝරා එක විනාශ වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී මේක වැඩි වුණොත් මේ කියන අපි කොටෙජ් චීස් වගේ කියලා. ඉතින් මේ වගේ චීස් පාටට හුරු ස්‍රාවයක් නිකුත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි ගොඩාක් වෙලාවට මේ yeast infection එක අපිට දැක්කලා මෙන්නේ කසන තත්ත්වයක්, සුදයාම, ඉදුම් තත්ත්වයක්, සමහරවිට කාශ්‍රිත තුවාල වර්ග, පැලුම් වර්ග වගේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔබ වොෂ් එකක් දාන දාට මේ ප්‍රදේශය දිහා බැලුවොත් ගොඩාක් වෙලාවට ඒකෙන් ගොඩාක් වේදනාවක් ඇති වෙන්න පුළුවන් මේ වොෂ් කිරීම තුළ. ඔබගේ නිකුත් වෙන ස්‍රාවය අපි කියන කුණු මාළු ගඳක් නිකුත් වෙන්න පුළුවන් මේ නිකුත් වෙන ස්‍රාවයන් සමග. IUCD insert කරපු කට්ටිය, ඒ වගේම ස්මෝක් කරන කාන්තාව විශේෂයෙන්ම අපිට ඒගොල්ලන්ගේ දැක්නට ලැබෙනවා. මේසස් හැදුනාම, එහෙම නැත්නම් ඔබ ඔබගේ පීරියඩ්ස් ඉවර වෙලා ටියුබ් එකක් භාවිතා කරලා ක්ලෙන්සින් කිරීමක් කරනවා ඒක සොලියුෂන් එකක් මාර්ගෙන්. ඉතින් මේ ක්ලෙන්සින් සිස්ටම් එක නිසා ඇතිවීමේ අවධානමක් තියෙනවා. කහ කොළ පැහැති ඩිස්චාර්ජ් එකක් උත්තරනම් ඒක ගොඩාක් වෙලාට මේ ට්‍රයිකොමොනාස් වෙජිනල්ස් කියන STI එකට මේක බරයි. ඉතින් මේක හරියට හඳුනාගෙන මේකට හරියට ප්‍රතිකාර කිරීම තුළ ඔබටත් ඔබගේ පාර්ට්නර්ටත් මේක ට්‍රාන්ස්මිට් වීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් අමතක කරන්න එපා. ඔබ විවිධ සුවඳ විලවුන් වර්ග, ඒ වගේම විවිධ සබන් වර්ග, ටිකක් කෙමිකල් වැඩි විවිධ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන ඔබගේ ගැහණුව ආශ්‍රිතව මේකත් ඇලර්ජික් ඩර්මටයිටිස් කන්ඩිෂන් එකට ඇවිල්ලා මේක බලපාන්න පුළුවන්. ඉතින් අමතක කරන්න එපා. තමාගේ ඒ ප්‍රදේශය, තමාගේ රහස් ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා මේ වගේ විවිධ ඉන්ෆෙක්ෂන් ඇතිවීම වැළැක්වීම සඳහා. ඒ වගේම මම හැම වෙලෙම ස්නාන කරනවා වගේ කුමනෝ ආකාර නිරන්තර රෝගයක් ඔබට තිබෙනවා. විශේෂයෙන් දියවැඩිය වගේ රෝගී තත්ත්වයක් ඔබට තියෙනනම් ඔබට නිතර මේ ඔබගේ යෝනි මාර්ගය ආශ්‍රිතව විස බීජ ඇතිවීමේ දඩිය අවධානමක් තියෙනවා. ඒ වගේම යෝනි මාර්ගය ආශ්‍රිතව පමණක් නෙවෙයි ඔබගේ මුත්‍රාශය, මුත්‍ර මාර්ගය ආශ්‍රිතවත් විවිධ රෝග ඇතිවීමේ දැඩි අවධානමක් තියෙනවා. මොකද ඔබගේ මුත්‍ර මාර්ගයෙන් මුත්‍රා තුළ මුත්‍රාත් එක්ක සීනි පාවයාම තුළ ඒ ප්‍රදේශය බොහොම බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් ඇති වෙන්න පුළුවන් මීඩියම් එකකට ඒ ප්‍රදේශය ක්‍රියා කරනවා. ඉතින් ඔබ සීනි තියෙන පුද්ගලයන් ඔබගේ සීනි මට්ටම රුධිරයේ ප්ලාස්මා ග්ලූකෝස් ලෙවල් එක පාලනය කරගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා මේ වගේ කන්ඩිෂන්ස් ඇතිවීම වැළැක්වීම. ඊස්ට්‍රජන් අඩංගු ක්‍රීම් වර්ගයක් පාවිච්චි කිරීම තුළ මේ අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම අපේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මට ප්‍රෙග්නන්ට් වෙන්න බැරිද? එහෙම නැත්නම් මගේ ප්‍රෙග්නන්සියට මේක බලපානවද කියන එක. නෑ, කවදාකවත් තමන්ගේ ප්‍රෙග්නන්සියට මේක බලපෑම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබ pregnant අවස්ථාවකදී ඔබට ස්කින් මේ කන්ඩිෂන් එක ඇති වුණොත් ඒකට තමාගේ ප්‍රසවානාරි වෛද්‍යවරයා හෝ ඔබගේ පවුලේ වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් ඒක ඔබට බලපෑමක් ඇති කරන්න පුළුවන් ඔබේ pregnancy දිගටම continue කරන්න. මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා වළක්වා ගන්න ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ටිප්ස් ටිකක් මොනවද කියලා. මම හිතන්නේ ඒක ඔබ බලන්න ගොඩාක් වැදගත් වෙයි. මේ කන්ඩිෂන් එක තියෙනවා නම් නිතර හැදී වළක්වීමට හරි එහෙම නැත්නම් මේ කන්ඩිෂන් එක ඔබට නැත්නම් මේක හදාගන්න නැතුව ඉන්න ගොඩාක් මේක ඔබට ප්‍රයෝජනවත්. ඔබගේ ගැහණුවඟ පිරිසිදු වතුරෙන් දිනපතා පිරිසිදු කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. මේදී pH neutral සබන් පාවිච්චි කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. ගොඩාක් chemical ඒ වගේම perfumed ඒ කියන්නේ සුවඳ විලවුන් තියෙන සබන් වලට වඩා මේ baby සබන් වගේ බොහොම මෘදු සබන්යක් පාවිච්චි කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ රාස් ප්‍රදේශය පිරිසිදු තබා ගන්න. ඒ වගේම විශේෂයෙන්ම පිරිසිදු කිරීම වතුර දමා සේදීම සහ ඒක dry තියා ගැනීම වැදගත් වෙනවා. විවිධ විස බීජ තත්ත්ව ඇතිවීම වැළැක්වීමට. ඒ වගේම ඔබට දිය වැඩියව තියෙනවා. ඒ වගේම ඒක පාලනය කර ගැනීමත් ඔබගේ රාස් ප්‍රදේශයේ ඔබගේ යෝනි මාර්ගය තුවාලවි ඒ මාර්ගයෙන් බැක්ටීරියා විස බීජ ඇතුළේලා ජීන් ඒ ප්‍රදේශයේ ඉදුමෙන්න නතු වෙන්න තුවාල ඇති වෙන්න බලපාන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් තියෙන ඔබගේ වෛද්‍යවරයා ඔබගේ පවුලේ වෛද්‍යවරයා හැකි තරම් ඉක්මනට හම්බෙන්න එහෙම නැත්නම් ඔබට උපදෙස් අවශ්‍ය නම් ඔබට සමහර දේවල් දැනගන්න අවශ්‍ය නම් අපේ WhatsApp අංකය හරහා අපිට දැනුම් දෙන්න අපි සැදී පැහැදිලි සින්න ඔබට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර සහ ඔබට අවශ්‍ය කරන සේවාවන් ලබා දෙන්න. ඉතින් මේත් එක්කම ඔයගලන් දැනුම් දෙන්න අවශ්‍යයි ඉදිරියේදී කාන්තාවන්ගේ යෝනි මාර්ග බාහිර ලිංගික අවයව ආශ්‍රය තියෙන රෝග සම්බන්ධ ඉදිරියේදී අපි ඔයගොල්ලන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩාක් ප්‍රයෝජනවත් වුණා කියලා. ඔයගොල්ලන්ගේ ජීවිතය ලස්සන කරගන්න, ඔයගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න රැඳී සිටින්න තවත් මේ වගේ වැදගත් සෞඛ්‍ය තොරතුරු ලබා දෙන අපේ වීඩියෝස් අපි ඔයගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා bell icon එක click කරලා මේ වීඩියෝ එක share කරලා අපිත් එක්ක හැමදාම රැඳී සිටින්නයි කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.